සම්බුවත් ලදසනින් කෙරෙන අපගේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. මෙන්න තලබුණු තවත් උණුසුම් පුවතක්. ඇමරිකාවේ නවික විදුලි ඉංජිනේරුවෙක් ලෙස සේවය කර විශ්‍රාම ලබා මෙරටට පැමිණ සිටි 69 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර මැල්සිරිපුර ප්‍රදේශයේ ඔහුට අයත් වත්තේ වළදමා තිබියදී සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයා ඇමරිකාව සහ ශ්‍රී ලංකාවේ ද්විත්වපුර ස්වභාවය හිමි අයකු වන අතර ඔහු ඇමරිකාවේ කළ රැකියාවෙන් විශ්‍රාමගෙන පසුගිය 2019 වසරේ ශ්‍රී ලංකාවට පැමිණ තිබවයි වාර්තා වන්නේ. පසුව ඔහු මැක්සිකපුර රේසවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මහගෙදරට පැමිණ එහි කාලය ගත කර ඇති අතර පදිංචි නිවසට අයත් වත්තේ සහ නිවසේ වැඩ කටයුතුවල සහයට වැල්ලඟ ප්‍රදේශයේ පුද්ගලයෙකු එම නිවසේ නවත්වාගෙන සිටි බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. ඝාතනයට ලක් වූ පුද්ගලයා මෙරට විසින තම පවුලේ ඥාතීන් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය පළමුවැනිදා සිට ඔහුගෙන් කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් මාළඹේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ඥාති පුත්‍රයෙකු මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලිසියට පැමිණිලි කර තිබුණා. මේ සම්බන්ධයෙන් වූ ජීවත් වූ මැල්සිරිපුර නිවසට ගොස් සොයා බැලීමේදී නිවසේ සේවය කළ පුද්ගලයා පවසා ඇත්තේ නිවසේ හිමිකරු අනුරාධපුර සංචාරයක් සඳහා යන බව පවසා පසුගිය පළමුවැනිදා නිවසින් පිටව ගොස් ඇති බවයි. එම ප්‍රකාශය පිළිබඳ සැක සිතූ පොලිස් නිලධාරීන් නැවත ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා එම නිවසට පෙරේදා ගිය අවස්ථාවේදී එම පුද්ගලයා නිවසේ කාමරයක් තුළ බාල්කයක එල්ලී ගෙල දැලලාගෙන මියගොස් සිටින අයුරු දැක තිබෙනවා. එසේ සියදිවි හානි කරගෙන ඇත්තේ වැල්ලව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්. මේ පිළිබඳ කුරුණෑගල කොට්ටාසේ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහගේ ඍජු මෙහෙයවීමෙන් ඊයේ වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර ඊට පොලිස් නිලසනකෙකුගේ සහයද ලබාගෙන තිබුණා. එම සුනකයාගේ ඉවානුව පොලිසියට විශ්‍රාමික විදුලි ඉංජිනේරුවරයා ඝාතනය කර ඔහුගේ වත්තේ වළදමා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. මෙවැනි උණුසුම් පුවත් ලදසුනින් දැනගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.